පරිභෝජනය කළ අමුද්‍රව්‍යවල වටිනාකම 50,000යි. නිෂ්පාදනයට ඍජුවම සම්බන්ධ වන ශ්‍රමිකයන්ට ගෙව වේතන 40,000යි. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 20,000යි. නිෂ්පාදන ඕන පොදුකාර්ය පිරිවැය 10,000යි. ඒ කියන්නේ ආයතන හා පරිපාලන විකුණුම් සහ බෙදාහැරීම් ආදායම් ප්‍රකාශයේ හඳුන ගන්න පියදම් නිෂ්පාදන නොවන පොදු කාර්ය ආරම්භක නිමිතෝගේ වටිනාකම 30,000යි අවසාන නිමිතෝගේ වටිනාකම 40,000යි ආරම්භක නොනිමිතෝගේට වඩා අවසාන නොනිමිතෝගේ වැඩිවීම 15,000යි ඉතින් මුල තියෙන නොනිමිතෝගේට වඩා කාල පරිච්ඡේදයේ අවසානයේ තියෙන නොනිමිතෝගේ වැඩි වෙලා තිනවලු 15,000 මුලතෝගේට වඩා අද අග නොනිමිතෝගේ වැඩිවීම 15,000ක් තියෙනවා. ගානින්නන්නේ විකුණුම් පිරිවැය. ඉතින් මේකේ විකුණුම් පිරිවැය හොයාගන්න නිෂ්පාදන පිරිවැය හොයාගන්න ඕනේ. නිෂ්පාදන පිරිවැය හොයාගෙන ඒකට නිමි භාණ්ඩවල වෙනස ගැලපුවා නම් නිෂ්පාදන පිරිවැයට මුල නිමි තොගේ එකතු කරලා අග නිමි තොගේ අඩු කළාම විකුණුම් පිරිවැය. මුලින්ම නිෂ්පාදන පිරිවැය ගමු. ඉතින් මෙතන පරිභෝජනය කළ අමුද්‍රව්‍යවල වටිනාකම 50,000යි. නිෂ්පාදනයේ ඍජුවම සම්බන්ධ වෙන ශ්‍රමිකයන්ට ගෙව වේතන 40,000යි. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 20,000ක් තියෙනවා. මේ වෙන්නේ නැහැනේ කොහොමද? නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය තියෙන්නේ නැහැ. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය තියෙන්නේ නැහැ. ආරම්භක නිමිතෝගේ වටිනාකම ගලපන්න ඕනේ විකුණුම් පිරිවැය හොයනකොට අවසාන නිමිතෝගේ වටිනාකම ගලපන්නත් ඕනේ විකුණුම් පිරිවැය හොයනකොට. පරිභෝජනය කළ අමුද්‍රව්‍යවල වටිනාකම 50,000යි. නිෂ්පාදනයේ ඍජුවම සම්බන්ධ වන ශ්‍රමිකයන්ට ගෙව වේතන 40,000 ඍජු වැටුප්නේ. එතකොට 90,000යි ප්‍රාථමික පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය 20,000ක් තියෙනවා. ඒකත් එකතු කළාම 110,000යි. ඒකට ගලපන්න ඕනේ නොනිමිතෝගේ වෙනස. ඉතින් නොනිමිතෝගේ වෙනස මුල නොනිමිතෝගේට වඩා අග නොනිමිතෝගේ 15,000ක් වැඩි කියනවානේ. මුලතෝගේට වඩා අග නොනිමිතෝගේ 15,000ක් වැඩි. එතකොට මුලතෝගේ එකතු වෙලා අග නොනිමිතෝගේ අඩු වෙන්නනේ ඕනේ. අග නොනිමිතෝගේ 15,000ක් වැඩි. එතකොට අඩු වෙන එක 15,000ක් වැඩි. අඩු වෙන එක 15,000ක් වැඩි කියන්නේ ඒ 15,000 අඩු වෙන්න ඕනේ. මේ 15,000 අඩු වෙන. ඒක මෙහෙම හිතන්නත් පුළුවන් මේ බලන්න. එකතු කළා මුල නොනිමි. එකතු කළා මුල නොනිමි. තේ නොනිමි වෙනස 15,000ක් ගැලපෙන විදියට මුල නොනිමි තොගයට ගාණක් හිතලා දාන්න. මේ බං 50,000 ගමුනේ. මුල නොනිමි තොගේ 50,000ක් කියලා හිතලා දාන්න. අග නොනිමි තොගේ අඩු කරන්න ඕනේ මේ. අග නොනිමි තොගේ අඩු කරන්න ඕනේ. තේ 50,000 හිතර ගත්තා මුල නොනිමි තොගය. මුල නොනිමි තොගයට වඩා අග නොනිමි තොගේ වැඩිවීම 15,000ක් කියලා. මුල නොනිමි එකට වඩා අග නොනිමි එක 15,000ක් වැඩි. දැන් මුල නොනිමි 50,000යි කියලා ගත්තොත් අග නොනිමි එක මීට වඩා 15,000ක් වැඩි. එතකොට 65,000ක් අඩු වෙන්න ඕනේ. බලන්න තුන් සුද්ධ වශයෙන් 15,000ක් අඩු වෙන්න තියෙන්නේ. 15,000ක් සුද්ධ වශයෙන් අඩු වෙන්න ඕනේ. ඒක තමයි මෙතන අඩු කළේ. 15,000ක් අඩු වෙන්න ඕනේ. කීයද බාහ්‍ය නිෂ්පාදන පිරිවැයන්නේ? අතන 50,000යි 40,000යි 90,000යි 90,000යි 20,000යි 110,000යි 110,000ෙන් මෙතන 15,000 අඩු වෙන්න ඕනේ 95,000යිනේ නිෂ්පාදන පිරිවැය 95,000යි නිෂ්පාදන පිරිවැය 95,000යි ඒකට ගැලපෙන්න ඕනේ නිමිතොග එතකොට විකුණුම් පිරිවැයන්නේ නිමිතෝග ගැලපෙන්න ඕනේ ආරම්භක නිමිතෝග එකතු කරනවා. අර මතක් කරගන්න බෙලඳගිනුමේ. බෙලඳගිනුමේ විකුණුම් පිරිවැය හොයනකොට උඩින්ම ආරම්භක නිමිතෝග ආරං ඒකේ නිෂ්පාදන පිරිවැය ටික එකතු කරලා අග නිමිති ටික අඩු කරනවානේ. එතකොට මෙතන මුල නිමිති 30,000 එකතු වෙලා අග නිමි 40,000 අඩු වෙන්න ඕනේ. 30,000ක් එකතු වෙලා 40,000ක් අඩු වෙනවා. ඒ කියන්නේ 10,000ක් අඩු වෙනවා කියන එක. 10,000ක් අඩු වෙනවා. එතකොට මේ ටික ගැලපුවාම වෙන විකුණුම් පිරිවැය 85,000ක් කියලා. උත්තරය අංක